ඇත්තට මේක මනාකරන්න කැමති නෑ මේ වෙලාවේ මේක හෙලි කරන්න. නමුත් හෙලි නොකරත් බෑ. මේ වික්ට්‍රයිවන් බොහොම දැඩි විදිහට ඒක ප්‍රකාශ කරන්න ඔහු මේ ඊපද කතා කරලා කිව්වේ කවුරුදු ගානකට වෙච්ච දෙයක් ඔක දැන් හාරන්න එපා කියලා. නමුත් දැන් මේක හාරහාර මහජනතාවට වෙන වෙන මාධ්‍ය වලින් මේක පහර වෙන නිසා මේක නගන්න හෙලි කරන්න වෙනවා. වික්ට්‍රයිවන් රාජ්‍ය පත්‍රයේ ඔබ දන්නවා ඒ දවස්වල ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා ඔහු ඉල්ලුවා පත්‍රය ගෙනියන්න මුදල් නැහැ ආධාර කරන දෙක රටේ පුරවැසියන්ගේ ඉල්ලීමක් කරා. වියන්ගොඩ කියලා තැනත් එක් අවස්ථා කිහිපෙදී නාගානන්ද ළඟට ඇවිල්ලා මේක උදව්වක් කරන්න ආධාරයක් කරන්න. පස්සේ පත්‍රේ පවත්වා ගන්න දෙපු ඉල්ලීමන් නිසා නාගානන්ද රුපියල් ලක්ෂයක් පත්‍රයට ආධාර හැටියට දුන්නා. රාවේ පබ්ලිෂර්ස් කියන ආයතනයට දුන්නා. මේ රාවේ පබ්ලිෂර්ස් ගරන්ටි ලිමිටඩ් කියන මේ ගරන්ටි ලිමිටඩ් කියන ආයතනයක කොහෙත්ම මුදල් එළියට ගන්න බැහැ. මේක මිලියන 11ට ආසන්න මුදලක් රස්සන. මේක වික්ට්‍රයිවන් මිලියන 5ක් ගත්තා. ඒක අන්තිම ඒක කොහෙත්ම අනුමත කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔව් ඒ ගත්තම ඒක දැනගත්ත වහාම නාගානන්ද ප්‍රශ්න කළා. මොකද ගුරුවරු විස්සාන්ගේ ගුරුවරු වෙනකොට විදේශයේ රටවල ඉඳලා අපි දුක් ඉඳලා ආපු අය 10,000 25,000 මිද ප්‍රශ්න කරපුවම වික්ට්‍රයිවන් කිව්වේ නාගානන්ද එහෙම මුදලක් දීලා නැහැ. නමුත් නාගානන්ද ඒක බැංකුවේ තැන්පත් කරපු එකේ නාගානන්ද ගුරුතුමෝ ටෙලිෆෝන් නම්බර් එකක් දාලා ඒ වගේම කියනවා මේකේ මේ කොන්ට්‍රිබියුෂන් ෆෝ දිස් එෆර්ට්. ඒක නාගානන්ද ඇරියම වික්ට්‍රයිවන්ට සිද්ධ වෙනවා සම්පූර්ණයෙන්ම වැරදි පිළි අරගෙන නැවත ඒ රුපියල් ලක්ෂයක් ඒක නාගානන්ද රාපු චෙක් දෙකින් ගෙවනවා. හැබැයි ඒ මුදල් නාගානන්ද දුන්නේ සත්භාවයේ පොදු කටයුත්තකට දෙන රුපියල් ලක්ෂයම අර පොළොන්නරුවේ කුණු කන්දට ඒකෙන් මේ මොකද දුකටපත් වෙච්ච අයට රුපියල් ලක්ෂයම ගෙවුවා. හැබැයි එතනින් අවසන් වෙන්නේ නැහැ. මොකද ඔහු අර ප්‍රතික්ෂේප කරපු අවස්ථාවේදී මේක ගියා කෙලිම ෆ්‍රෝඩ් බියුරෝ එකට වංචා විමර්ශන අංශයට. ඒකෙන් ඔහුව කැඳෙව්වා. ඊට පස්සේ වික්ට්‍රයිවන්ට නාගානන්දට එක ලොකු ද්වේෂයක් තිබුණා. මට එහෙම තරහක් නැහැ. නමුත් ඒක නිසා ඒක ඔහු දිගින් දිගටම පාතික දැන් නම් ඒක නැති බව මට පේනවා. නමුත් කරන්න දෙයක් නැහැ. මට මේක මම මේ අවස්ථාවේ කියන්න අදහස් කරන්නේ නැහැ. නමුත් දැන් මේ මාධ්‍යවලේ නාගානන්ද මඩ ගහන ඉඳන් මේක නොකියන්න. ඊට පස්සේ දැන් නාගානන්ද දැන් ගෙනාවනේ යෝජනාව ගෙනාවා. දැන් ඔබ හිතන්නේ මේ විදිහට ජනාධිපතිවරණයට ගිහින් නාගානන්ද ජය ගන්නවා. ඉතල ඔහු වැඩ කරන්න ඕනේ කාත් එකද? මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 එක. මේ 225 ගැන නාගානන්ද ඔබට අලුතෙන් කියන්න ඕනේ නැහැ. මේ ජනාධිපතිවරයාම අර ඔක්තෝබර් 26 වෙනිදා කරපු කුමන්ත්‍රණයෙන් පස්සේ ප්‍රසිද්ධිය රටටම කිව්වා. මේ එකෙක් මිලියන 500ක් ඉල්ලනවා කියලා කිව්වා. ඒ වගේම ඔබ දන්නවා මේ වත්ත යනකොට මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ 100 ගානකට අමාත්‍ය මණ්ඩලයට විරුද්ධ පක්ෂයට මන්ත්‍රීවරුන්ට පරපතල චෝදනා රැසක් ඔබේ පරමාධිකාරී අයිතිය බලය ක්‍රියාත්මක කරන අධිකාරියේ නඩුපාලන. ඉතින් මේ කට්ටියත් එක්ක කොහොමද රටක් තව ගෙනියන්න අංගලක් ගෙනියන්න පුළුවන්ද? මේ කට්ටිය ගෙනිච්ච මේ දක්වාම මේ රට ආපස්සට කියන්නේ ඒක විශාල විදිහට මේ රටේ මේ විදිහට කඩා වැටීමට බලපෑවා. එවැනි අවස්ථාවක ගත යුතු තීරණයක් තියෙනවා. මොකද මේම කියන්නේ මොකද මවුන්ට් එරියව අධිකරණයට ගියාම නීතිපති දාල දුනවා. දූෂණ කොමිසම පැදුර යට රින්ගනවා. විනිශ්චකාරවරු සම්පූර්ණයෙන්ම දැන් ඔවුන් බෙලහීමකට පත් වෙලා අග්‍ර විනිශ්චකාරවරයා පවා මේ නඩුවෙන් ඉවත් වුණා. කියන්නේ මේ මන්ත්‍රීවරු 100 ගානකට අමාත්‍ය මණ්ඩලයේ ජනාධිපති දරතේ නඩුවෙන් ජන අග්‍ර විනිශ්චකාරවරයාත් මේ නඩුවෙන් ඉවත් වුණා. එහෙමනම් එවැනි අවස්ථාවක් යටතේ මොකක් හරි පියවරක් ගන්න ඕනේ මේ රට මුදා ගන්න. අන්න ඒක නිසා තමයි නාගානන්ද මෙතනින් කල්ලු වෙලා යන්නේ. රටේ පරම අධිකාරිය වෙන මහජනතාව විසින්ම ඔවුන්ගේ ඒ බලය පාවිච්චි කරමින් මේ පරම අධිකාරියට තියෙන අංග තුනක් ව්‍යවස්ථාදායක බලය, විධායක බලය, අධිකරණ බලය. තමන්ගේ අධිකරණ බලය තමන්ගේ ව්‍යවස්ථාදායක බලය තමන් පත් කරපු නියෝජිතයෝ මාර්ගයෙන් නෙවෙයි තමන්ගේ සේවකයෝ තමන් මේ ඔවුන්ට දීලා තිබුණා
ජනතාව වරමැදියල තියෙන රටේ නීතියටත් අනුකූල ව්‍යවස්ථාවක් අනුව තමන්ගේ කාර්යයේ කාර්යයන් ඉෂ්ට කරගෙන ඉන්න නිසා රටමන් කොලකන්න. ඒක මොන් දිගින් දිගටම වංචා කරපු නිසා තීරණය කරනවා නාගනන්ද නැහැ. රටේ පරම අධිකාරිය වෙන මහ ජනතාව විසින්ම තමන්ගේ බලය ක්‍රියාත්මක කරමින් පවතින ආණ්ඩු ව්‍යවස්ථාවේ චේතනාන්විතව බැහැර කළා නව ජනාධිපති ව්‍යවස්ථාවක් කියන්නේ. අන්න ඒක තමයි මු තීරණය කළේ. දැන් ඒක තමයි දැන් වික්‍රමන් කියලා තිබුණේ එහෙම දෙයක් කරන්න බෑ. මේක වැරදි තියෙන ව්‍යවස්ථාවට. දැන් එතකොට මේ කතා කරන්නේ මොකද්ද? රට උන්නුවේ මංකොල්ල කාපු දේ. ඒ ගැන මොරි වෙන්න එපා. මේ මංකොල්ල කාරයොත් එක්කම යන්න කියන තමයි මේ යෝජනා කරන්නේ. කම්පන දාපත් මේ රටේ ඔබ අපේක්ෂා කරනා නම් මේ රටේ මේ ගිය ක්‍රමයේ ආපු අගමුල වෙනස් කරන්න මේ ක්‍රමෙන් බෑ. ඒකන නාගන්දර කිසිම වැදගත්කමක් නැහැ ਉਹ ජනාධිපති වෙනා කෙනෙක්. ඌගේ එකම අභිප්‍රාය වෙලා තියෙන්නේ මේ රටේ තරුණ තරුණියන්ගේ හා රට හැරගිය තරුණියන්ගේ හා මේ පිරිසවල මේ ජීවිතේ පැහැදිලි වෙනසක් කළ මේ මව්බිම මුදා ගැනීම. අන්න ඒකයි ඔහු ජන රජයේ පරම අධිකාරිය වෙන ඔබ කෙරෙහි විශ්වාසය තබලා මේ රට ඔබේ මව්බිමේ ගමන් මඟ සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න නැවතත් මේ රට සෞභාග්‍යමත් තැනකට ගේන්න වෙන ක්‍රමවේදයක් ඔහු දකින්නේ. මේ ඉන්න සමහර මේකට කතා කරනවා නම් මම අර වික්ටරයන්ගේ එකට මම කියලා උත්තරයක් දැම්මා. ඔබ රන් ආභරණයක් හදාගන්න යනවා නම් රන් කරුවෙක් ළඟට යනවා නම් කම්මල්කාරයෙක් ළඟට යන්නේ නැහැ කියලා. ඒ වගේ දැන් ඔබ දැක්ක මේ සම්බන්ධයෙන් දැනටත් විද්‍යුතුන් රසක් මේ ගැන අදහස් පළ කළා. කොහොමද රටේ පරම අධිකාරිය විසින් මහ ජනතාව විසින්ම තම කාටද මේක අභියෝග කරන්න පුළුවන් පළවෙනි ප්‍රශ්නේ. රටේ උත්තරීතර අධිකාරිය රටේ මහ ජනතාව. මේක මේ හොරෙන් රට හංකට වංචා කළ හොරෙන් කරන වැඩක් නෙවෙයි. මෙන්න වැඩපිළිවෙල මේක හොඳට අධ්‍යයනය කරන්න දෙයියත් නාගානන්ද ගිහිල්ලා මැතිවරණ කොමසාරිස් කොමිසම කොමසාරිස් වෘත්තිය සාකච්ඡා කළා. ඒ වගේම ඊට කලින් දවසේ විගණ කාර්යාලිපතිවරයාත් සාකච්ඡා කළා. ඔබ හිතන්න එපා මේ නාගානන්ද රූමනා විදිහට කරන වැඩක් කියලා. මේක ඔබට ඕන විදිහට යෝජනා දෙන්න පුළුවන්. හැබැයි ඒක සක්‍රීයවම රටේ අභිවෘද්ධියට යෝග්‍ය වෙන ඔබේ යෝජනා එහෙම නම් ඒකත් ඇඩ් කරන්න ඔහු සූදානම්. ඒක තමයි පසුගියදා අර පැවතිච්ච වැඩසටහනකදී කිව්වා එක පුරවැසියෙක් ඉල්ලීමක් කළා මේ රටේ ඒ කාලේ එංගලන්තේ ඉනවට ආණ්ඩුකාරය විතරයි මේ රට කළේ කියලා. ඒක නම් එක තව අඩු කරලා දාන්න කියලා. ඒක තමයි කියන මැතිවරණ කොමසාරිස් තුමාහා ඒ දින මැතිවරණ කොමසාරිස් ශාමන් සභාපතිවරයා හා ඇඳගුත්තේ මේ කොමසාරිස් තුමා සාකච්ඡා කළා. දැන් දැන් තියෙන කලද මොකක් කරලා තාම කරන්නේ 80ක් වෙන්න බැරි නෑ. ඒ කියන්නේ මම කියන්නේ ඒ වගේම විගල කාර්යපතිවරයා සමග වෙච්ච සාකච්ඡාවලේ පසු තීරණය වෙලා තියෙනවා. දැන් තියෙන විගල කාර්යපති කියන්නේ නිකන් පස්චාත් මරණ පරීක්ෂකයෙක් වගේ. මොකක් කරන්න දෙයක් නැහැ. මරණට පස්සේ මලකුණ බලලා මොකද උනේ කියලා කියන්නේ විතරයි. එහෙම නේද? මේක හොඳ නිදර්ශනයක්ද? ඔබ දන්නවා මේ ඉපරේදා වාදි කමලනායක තීරණය කරන අමාත්‍යවරයා තීරණය කරන මෙහෙම බලය ගන්න විදුලියේ මිලදී ගන්න කියලා බිලියන් ගන්නක කවුරුත් දන්නේ. විගණ කාර්යපතිවරයා මේක 6ක් 4ක් දන්නේ. කොහෙන්ද ගන්නෙ? කොපමණ ගන්නවද? කොපමණ කාල පරිච්ඡේදයකද? මිල තීරණය කළේ කොහොමද? මුළු රටේ කිසි කෙනෙක් දන්නේ මේක අපිව අඳුරේ තියලා එක්තරා කණ්ඩායමක්. මේක තමයි ලංකාවේ ක්‍රියාත්මක කරන ප්‍රජාතන්ත්‍රවාදී. එක්තරා කණ්ඩායමක් පැත්ත මාරු වෙන එක වෙනම දෙයක්. වරින් වර නිදහසේ මේ මව්බිම මංකොල්ලයක් කරනවා. අධිකරණයේ දෙපයින් පාගගෙන ඉන්න නීතිපති කෙනෙක් ඉන්න උන්ගේ ග්‍රහණේ දූෂණ කොමිසම නමට දිනන මෙන්න මේකයි මේ ගේන හද ව්‍යවස්ථාවේ කරන හදන මේක අගමුල වෙනස් කරනවා.